බඩට බත් නැතුව රුවන් වැලි මහා සෑයට රෙදි කච්චයක් පූජ කරත් වැඩක් නෑ. ගෙදර ඔබට කරගන්න පින් තියනවා. එකයි බුදුහාමුදුරු දේශනා කළේ ගෙන් ගෙට බුදුවරු ඉන්නෝ. අම්මා තාත්තා නැත්තම් වැඩිහිටියෝ ගුරුවරු ඉන්නෝ. නැන්දමාමා ඉන්නෝ. ඉස්සර තිබුණනේ අපේ මහ පුදුම මේ සංස්කෘතියත් එක්ක බැඳියාවක් පින්වත්. අපේ නැන්දා හිටියා, අපේ මාමා හිටියා, මහප්පා හිටියා, ලොකු තාත්තා හිටියා ආදී වශයෙන් නේද? මේ ආදී වශයෙන් පින්වත්නි බලන්න අපිට සම්බන්ධ කන් තිබිච්ච අපේ ඇත්තු හිටිය. අද දරුවෝ ළඟ නැන්දා මාමා මහප්පා ආච්චි සීයා තබා අම්මා තාත්තවත් ඉන්නවද කියලා ටිකක් හිතලා බලන්න. අම්මා තාත්තගේ සෙනෙහසවත් රැකවරණයවත් ලැබෙනවද කියලා. අද හැමි වෙනකොට කීර්ති සද්දේ පැතිරෙන්නේ නැහැ. කීර්ති සද්දේ පැතිරෙන්න නම් දොරින් දොර මුවින් මුව කීර්ති ഘോഷාව පැතිරෙන්න නම් පින්වත්නි දැහැමි වෙන්න ඕන. බලන්න දැන් මේ දරුවා වයසක අම්මෙක් මේ කහිරෙන් අතින් අල්ලගෙන පාරෙන් එහා පැත්තට එක්ක යනකොට බලාගෙන ඉන්න මිනිස්සු කියනවා බලන්නකෝ මේ දරුවා පුදුම හැදියාවක් තියෙන මිනිස්සෙක්. කවුද දන්නේ නැහැ මේ දරුවාගේ දෙමව්පියෝ. බස්රතයට ගොඩ වෙනකොට නැතිබරි මිනිස්සෙක් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් ඔබට මතක් වෙනවා නම් මගේ අම්මත් මව් කුසක් දරාගෙන දරු ගැබක් දරාගෙන මගේ අම්මත් බස් රථයකට ගොඩ වුණේ මේ වගේ. එදා මමත් මේ වගේ මව් කුසක් ඇතුළේ ඉන්න ඇති. එදා මගේ අම්මා බස් රථය තුල අපහසුතාවයට ලක් වුණා නම් කොච්චර දුකක්ද? එහෙනම් මම තව අම්මෙකුට පිහිට වෙන්න ඕන. ඔබට ඒ අසුන පරිත්‍යාග කරන්න පුළුවන් නම් රණවිරුවෙක් රට ජාතිය බේරගෙන කකුලක් අහිමි කරගෙන බස් රථයට ගොඩ වෙනකොට කාරුණික වෙන්න පුළුවන් නම් පුතේ මෙන්න දහම මේ ස්වභාව දහමෙන් උගන්නන පාඩම්. ඔබේ ආයතනයට නැතිබැරි මිනිස්සෙක් ආවම, වයසක කෙනෙක් ආවම, අම්මෙක් ආවම, තාත්තෙක් ආවම බලන්න කොච්චර වැදගත් පිළිවෙලක් තියෙනවද කියලා. අපි හැම කෙනෙක් ළඟටම මේ වයසක භාවය කියන පුද්ගලයා අපි හැම කෙනෙක් ළඟටම එනවා. අපි හැම කෙනාටම දවසක වයසට යන්න වෙනවා. අපි හැම කෙනාටම මෙතෙන්ට එළඹෙන්න වෙනවා. ඒ නිසා පින්වත්නි කල්පනා කරලා බලන්න ආයතනයේදී රැකියාව කරන තැනදී පාරේදී තොටේදී ගමනේදි බිමනේදි කතාවේදි බහේදි කරන ක්‍රියාකලාපයන් වලදී ඔබේ දහමට ඔබේ ජීවිතයට දහම සියුම් ලෙස ඇතුළු කරගන්න. හොඳ මිනිස්සෙක් වෙන්න, හොඳ අම්මා කෙනෙක් වෙන්න, දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්න, ඒ වගේම තමන්ගේ ස්වාමියාට හොඳ බිරිඳක් වෙන්න, බිරිඳට හොඳ ස්වාමියෙක් වෙන්න අද කැදැල්ල ඇතුලේ මේ ටික වෙනවද කියලා හිතලා බලන්න. පින්වත්නි හැම දේවාලෙකම කපු මහත්තුරු උදේට පිරුවට ඇඳලා නාලා පේවෙලා මුළු තැන්ගේ බතක් වියාගෙන පුතේ වැඳගෙන යාඥා කරනවා. මොකටද යාඥා කරන්නේ? දෙවියෝ වඩිනකං, දෙවියෝ වඩිනකං. හැබැයි හැම දේවාලෙටම දෙවියෝ වඩිනවද? හැම දේවාලෙටම දෙවියෝ වඩිනවද? එහෙනම් අපි කතරගමම යන්න ඕනේ නැහැ නේද? අපේ ගංගොල්ල තියෙන දේවාල වලටත් වඩිනවයි කියලා හිතාගෙන ඉන්න පුළුවන්. නමුත් අපි යම් යම් ස්ථානවල මේවා සලකුණු කරගෙන තියෙනවා. අපි මේ ස්ථාන පිළිබඳව වඩා විශ්වාසයක් තියෙනවා. පින්වත්නි හැම දේවාලයකටම දෙවියෝ වඩින්නේ නැහැ. හැම දේවාලයකටම දෙවියෝ වැඩියයි කියලා දේවාලෙට දෙවියෝ බරකුත් නෙමෙයි. හැබැයි හැම දේවාලයකටම දෙවියෝ වඩින්නේ නැහැ. ඒ වගේම තමයි හොඳ මිනිස්සු හැම ජීවිතයකටම එන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නවා අපිටත් ලැබෙන්නේ හොඳ අය, අපිට ඇසුරු කරන්න ලැබෙන්නේ හොඳ අය. පිටින් පේන දේනේ අපි ග්‍රහණය කරගන්නේ. පිටින් පේන දේ තුලනේ අපි විවිධ නිර්ණායකයන්ට එන්නේ. අද අපේ වැඩිහිටි අම්මලා කරන ලොකුම විනාශයක් තියෙනවා. අද තරුණ දරුවන්ගේ ජීවිත විනාශ වෙන තැනට සමහර වෙලාවට වැඩ කරනවා. අම්මගේ හිත බිඳින්න බැරි නිසා, තාත්තගේ හිත බිඳින්න බැරි නිසා, අම්මගේ කැමැත්තට තාත්තගේ කැමැත්තට ඉඩ දීලා අද තරුණ බිරිඳවරු අපිට දුරකථනින් කතා කරනවා අපේ හාමුදුරුවනේ අම්මා නිසයි මම මේ තැනටපත් උනේ. ජාති ජාති අම්මට ශාප කරනවා. අම්මා සතුටෙන් තියන්න ගිහිල්ලයි අද මම මේ දුක් විඳින්නේ. තාත්තා සතුටෙන් තියන්න ගිහිල්ලයි අද මම මේ දුක් විඳින්නේ. සහෝදරයෝ සතුටෙන් තියන්න ගිහිල්ලයි අද මම මේ දුක් විඳින්නේ. මේ ළඟදි මට මතකයි එක දියණියක් මුණ ගැහුණා. මොණරාගල ප්‍රදේශයේ ඇය විවාහ වෙනවා
ධනපති පැලැන්තියේ පවුලක අංග විකල තරුණයෙක් එක්ක විවාහ වෙන්න වෙන හේතුවක් නිසා නෙමෙයි. ඇය ඊටාම දිලිඳු තැනැත්තියක්. නංගිලා 3 දෙනෙක් ඉස්කෝලේ යනවා. මල්ලි කෙනෙක් ඉගෙන ගන්නවා. ඇය කල්පනා කළා ධනපති පැලැන්තියේ මේ අංග විකල දරුවා සමග විවාහ වුණොත් ඇයට පුළුවන් ගෙදරට සලකන්න. මල්ලිලාට උගන්වන්න, නංගිලාට උගන්වන්න. නමුත් මුළු ජීවිතයම අපායක් කරගත්ත මේ වගේ දරුවෝ ඕන තරම් ඉන්නවා. මේ වගේ දරුවෝ ඕන තරම් ඉන්නවා. ඒ නිසා පින්වත්නි කල්පනා කරන්න දහම ජීවිතයට ලං කරගන්න. දහම තුලින් ජීවිතය දිනන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේට පිරිනිවන් මංචකය තුලදී උපවාන මහරහතන් වහන්සේ විජිනිපතකින් පවන්සලනවා. උපවාන හාමුදුරුවෝ. ටික වෙලාවක් යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේති උපවාන අපේති. නවත්තන්න උපවාන නවත්තන්න. දැන් ගෙදරදිත් එහෙමනේ නේද? අම්මලා දරුවෝ විවිධ වැරදි දේවල් කරනවා නම් අම්මා ඉදිරිපත් වෙනවා, තාත්තා ඉදිරිපත් වෙනවා, ඒව වළක්වනවා. පුබ්බාචාරිය කිව්වනේ. පුරු ආචාර්යවරු දෙන්න තමයි අම්මයි තාත්තයි දෙන්න අපිට අදමා බණ කියන්න මේ ධර්මාසනයට වැඩියෙත්, ඔබ බණ අහන්න මෙතෙන්ට පැමිණියෙත් පින්වත්නි තවත් ආදරණීය අම්මෙක්ගේ තාත්තෙක්ගේ මහා අපූරු ක්‍රියාකාරකම් නිසා. අපේ ජීවිතේ හැඩකලේ අම්මයි තාත්තයි දෙන්න. අපේ ළඟ හිටියේ අපි වෙනුවෙන් S2 ඕනේ තරම් මඩන්න කඳුළු තිබුණේ අම්මගේ S2 තාත්තගේ S2 විතරයි. මේ ලෝකේ වෙන කිසිම S2ක් ඒ තරම් අපි වෙනුවෙන් අඬන්න සූදානම් නැහැ. මාසයක් අඬයි, දෙකක් අඬයි, අවුරුද්දක් අඬයි, අවුරුදු 10ක් අඬයි, 20ක් අඬයි, ඊට පස්සේ නම් කියනවා බෑ කියලා. නේද? නමුත් අපේ අම්මා තාත්තගේ S2 කඳුළු නැති වුණේ නෑ, කඳුළු හිඳුනේ නෑ. ඕනේ තරම් මුළු ජීවිත කාලෙම අපි වෙනුවෙන් අඬන්න කඳුළු තිබුණා. හැම අම්මෙක් මෙහෙමයි. හැම තාත්තෙක් මෙහෙමයි. අම්මත් එහෙමයි, තාත්තත් එහෙමයි. මුළු ජීවිතේම පින්වත්නි අපි දිහා බලලා නිර්හංකාරව නූල් පොටක්වත් බලාපොරොත්තු නොවි පින්වත්නි මුළු ජීවිතේම අපිට සතුට දීලා හිනා වෙන්න පුළුවන් එකම ගැහණිය අපිට මේ ලෝකේ හම්බ වෙච්ච අපේ ආදරණීය අම්මා. ඒ තරම් වෙන කාටවත් බෑ, වෙන කිසිම කාන්තාවකට බෑ අපේ සතුට දැකලා ඒ තරම් හිනා වෙන්න. වෙන කිසිම කාන්තාවකට බෑ. ඒ තරම් හිනා වෙන්න වෙන කිසිම පුරුෂයෙකුට බෑ අපේ තාත්තට තරම්. ඒ නිසා පින්වත්නි බලන්නකෝ අම්මා අපිට මතකයි අපි පුංචි කාලේ අපේ ළඟ අපේ අම්මා පින්වත්නි ඔළුව අතගාමින් පුංචි ඔළුවේ කැක්කුමටත් අපේ අම්මා රැය පහන් කරන්නේ නැතුව අපේ ළඟ ඉන්නවා. අම්මගේ උකුල මත හිස තියාගත්තම මුළු ලෝකෙම තියෙන දුක් නැති වෙලා යනවා. අම්මගේ S2 අහලා බලන්න පුතේ, අම්මේ මාව හැඩ කරන්න, මාව ලස්සන කරන්න, මෙතැනට මාව අරගෙන එන්න, ඔබේ දෑත් දෙක දිහා බලන්න. මේ තරම් අම්මේ මගේ දෑත සිව්මැලි කරන්න, මට සිරුටු කරන්න, ඔබේ දෑත කෙතරම් ගොරෝසු වෙන්ට ඇද්ද? මගේ S2ට නිින්ද දෙන්න අම්මා කෙතරම් නම් නොනිදායින්ට ඇද්ද? කල්පනා කරලා බලන්න. මට කන්න දෙන්න, මගේ කුස පුරවන්න තාත්තා කොච්චරනම් බඩගින්න ඉන්නේ නැද්ද? අද වුණත් එහෙමයි. අද ආයතනයට ගිහිල්ලා ඔය තේ උගුරක් බොන්න තියෙන මුදල ඉතුරු කරගෙන ඒකෙන් වඩේ ගෙඩියක් කොටාගෙන ගෙදර එනවා. තාත්තා හිතනවා කෙල්ල බලාගෙන ඉන්නවා, කොල්ල මග බලන් ඉන්නවා, මොනවා හරි ගේනකම් කියලා. එහෙම ආදරයක් අම්මා තාත්තා ළඟ තියෙන්නේ. ඒ නිසා පුතේ ගෙදරින් මේ දේ ආරම්භ කරන්න. ගෙදරින් මේ දේ ආරම්භ කරන්න බුදුරජාණන් වහන්සේ උපවාන මහරහතන් වහන්සේට දේශනා කරනවා නවත්තන්න උපවාන නවත්වන්න. විජිනිපතින් පවන්සලීම නවත්වන්න. ඔන්න උපවාන මහරහතන් වහන්සේ අහනවා බුදුහාමුදුරුවනේ, ඔබ වහන්සේ බාල්හ ගිලානෝ. ආනන්ද මම දැඩිසේ ගිලන් වෙලා ඉන්නේ. බාල්හ දුක්ඛා. ආනන්ද මම දැන් හරියට අර කිව්වේ ජජ්ජරෝ සකටං. මම හරියට මේ ජරජර ගාන දිරලා ගියපු කරත්තයක් වගේ දැන් හැමෝම මතක තියාගන්න. හැඩට වැඩට දිගට පළලට හිතාගෙන හිටියට කවද හරි දවසක නැමුවොත් නැමුවමයි, දිගෑරියොත් දිගෑරියමයි නේද? පින්වත්නි මේ ජීවත් වෙනවයි කියන්නේ කියලා හිතලා බලන්න, කල්පනා කරලා බලන්න. නමනවා දිගාරිනවා නේද? මේක නේද මේ අඬු නමනවා දිගාරිනවා, මේකනේ ජීවත් වෙනවයි කියන්නේ. නමනවා දිගාරිනවා, සතපවනවා, කවනවා, පොවනවා, මේක තමයි මේ ජීවත් වෙනවයි කියලා අපි කරන්නේ. ජීවිතේ විවිධ ක්‍රියාකාරකම් වලදී අපි මේ ටික කරන්නේ.
එතකොට බලන්න අපි හැම දෙනාටම කාලයක් මෙහෙම එනවානේ. බුදු හාමුදුරුව දැන් අපි වර්ණනා කරන්නේ බුදු සිරුර ගැන පින්වත්නි බුද්ධ ශරීරයේ තිබෙන 80ක් අනුව්‍යංජන 32ක් මගුල් ලකුණු ගැන අපි සාකච්ඡා කරනවා. දැන් ඔය තියෙනවන්නේ පින්වත්නි බලන්න එක්තරා අවස්ථාවක එක බමුණෙක් බුදුරජාණන් වහන්සේගේ මේ 32ක් මගුල් ලකුණු තියෙනවද කියලා දැනගන්න අවශ්‍ය වුණා. සල්ලේක සූත්‍රයේදී මේක අවශ්‍ය වෙලා පින්වත්නි මේ බමුණ තමන්ගේ ගෝලයෙක් පිටත් කරලා හැරිය ඔබ ගිහිල්ලා බුදුහාමුදුරන්ගේ 32ක් වූ මගුල් ලකුණු තියෙනවද කියලා දැනගෙන ඉන්න. මේ ගෝලයා ගිහිල්ලා බණ අහන්ට වාඩි වුණා. අදත් එහෙමනේ දායක ඇත්තෝ ඉන්නවානේ වැරදි අඩුපාඩු දකින්නම පන්සල් යන ඇත්තෝ නේද? වැරදි වැරද්දක් වෙන්නේ කොහෙද අඩුපාඩුවක් වෙන්නේ කොහෙද? එය බලන්න සොයන්නම මහා සංඝරත්නයේ පන්සලේ අඩුපාඩු දකින්නම සැදී පැහැදී ඉන්න පිරිසකුත් ඉන්නෝ. පන්සල් රකින්න ආරක්ෂා කරන්න හදන්න වඩන්න ක්‍රියාකාරකම් කරන්න එළඹෙන පිරිසක් වගේම තව පිරිසක් බලාගෙන ඉන්නවා. විනාශ කරන්නත් ඉන්නවා. බෞද්ධයෝ අතරම පිරිසක් බිහි වෙලා ඉන්නවා. අබෞද්ධයත් නෙමෙයි. අබෞද්ධයන්ට දොස් කියලා වැඩක් නැහැ. අපේ ඉන්නෝ අපිට වින කරන ඊට වඩා පිරිසක්. ඒ නිසා පින්වත්නි බලන්ට දැන් මේ පුද්ගලයා ගිහිල්ලා බණ අහන්න වාඩි වුණා. වාඩි වුණේ බණ අහන්නද? නැහැ. වාඩි වුණේ බුදුහාමුදුරුවන්ගේ ශරීර ලක්ෂණ දකින්ට. 32ක් වූ මගුල් ලකුණු දකින්න. මගුල් ලකුණු 31ක්ම දැක්කා. 31ක් දැකලා 32 වෙනි එක දැක්කේ නෑ. දැක්කේ නෑ. හිතින් හිතුවා මහා ලොකුවට මගුල් ලකුණු 32ක් තියෙනවා එකට 32ක් නෑ. 32ක් නෑ 31යි තියෙන්නේ. ගිහිල්ලා Tamanගේ ගුරුතුමාට කිව්වා මගුල් ලකුණු 31ක්ම දුටුවා මම 32 වෙනි මගුල් ලකුණ දුටුවේ නෑ. එදා පින්වත්නි අර බමුණ ඇවිල්ලා බුදුහාමුදුරුව ළඟට 32 වෙනි මගුල් ලකුණ දකින්න අදහසෙන් සිටියා බුදුරජාණන් වහන්සේ. එය ඉර්ධි බලයෙන් ඒ බමුණාට පමණක් පේන ආකාරයෙන් ප්‍රාර්ථනා කළා. මම මෙතෙන්දි දේශනා කරන්න උත්සාහ කළේ බුදු සිරුර ශරීරය පිළිබඳව බුද්ධ ශරීරය පිළිබඳව පින්වත්නි අපි මේ ආදී වශයෙන් අපි සාකච්ඡා කරන බුදුහාමුදුරන්ගේ ඇඟිලි බුදුහාමුදුරන්ගේ නිය බුදුහාමුදුරන්ගේ අත්ල බුදුහාමුදුරන්ගේ පාසටහන් පියසටහන් බුදුහාමුදුරන්ගේ යටිපතුල ආදී වශයෙන් පින්වත්නි බුදු සිරුර පිළිබඳව අපි හරි පිරිච්ච දේහ ලක්ෂණ බුදුහාමුදුරුවෝ ළඟ තියෙන්නේ. මෙතනක් තියෙනවා අපේ තරුණ දරුවන්ට ගන්න දෙයක්. ඒ තමයි පුතේ පිරිමියෙක් නම් පිරිමිකම තියෙන පිරිමියෙක් වෙන්න. ඒකයි බුදුදහම උගන්වන්නේ. ගැහැණියක් නම් ගැහැණුකම තියෙන ගැහැණියක් වෙන්න. එතකොටනේ ලස්සන. දැන් අද තරුණ අපේ බෞද්ධ සමහරක් දරුවෝ ඉන්නවා ගැහැණු පිරිමි ભેදය හොයාගන්න හරිම අපහසුයි. අපි විදේශගත වෙනවා. විදේශගත වෙලා අරගෙන ඉන්නේ ඒ රටවල් වල තියෙන සම්‍යක් දර්ශනය නෙමෙයි. නිවැරදි දර්ශනය නෙමෙයි. අපි අරගෙන ඉන්නේ පින්වත්නි ඒ රටවල් තුල කොන් වෙලා කුණු ගොඩට විසි කරලා දාලා තියෙන දෙයක් තමයි අපි මේ රටවල් වලට අරගෙන ඉන්නේ. විලාසිතා ආදී විවිධ නම් වලින් අපි මේ රටවල් වලට අරගෙන ඉනවා. පින්වත්නි ලෝකේ සංවරම ජාතියක් ඉන්න රටක් තමයි ලංකාව කියන්නේ. ලෝකේ සංවරම ජාතියක් ඉන්න රටක් ලංකාව කියන්නේ. දැන් අපි උදාහරණ ගන්නේ ඇමරිකාවෙන්, ඉංගලන්තෙන්, ජපානෙන්, යුරෝපා රටවල් වලින් විවිධ රටවල් වලින් අපි ලංකාවට උදාහරණ ගන්න. නමුත් පින්වත්නි ලංකාවෙන් උදාහරණ අරගෙන මේ මිනිස්සු හැදෙන්න උත්සාහ කරනවා. අද බටහිර රටවල් වල තරුණ දරුවෝ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න තරුණ දරුවෝ අද දැනිලා තියෙනවා ඒ දරුවන්ට භාවනාව මේ බුද්ධ දර්ශනය තුළ බෞද්ධ දර්ශනය තුළ සැනසීම නිවන තියෙනවයි කියන එක අද ඒ දරුවන්ට දැනිලා තියෙනවා. ඒ දරුවෝ මේ දහම හොයාගෙන එනෝ සැනසීම හොයාගෙන එනෝ. සර් පින්වත්නි බලන්න මේ ටික අද අපිට අවබෝධ වෙලා නැහැ. මේ තරම් දෙයක් අද අපිට තියෙනවා. ඕක සංස්කෘතය තුළ උගන්වනවා කොහොමද? පින්වත්නි විලේ ඉන්නවා මැඩියෙක්. පද්ම ගන්ධන් නජායතේ. මේ විලේ ඉන්න මැඩියා පින්වත්නි විලේ පිපින නෙළුමේ සුවඳ දන්නවද? දන්නේ නැහැ. විලේ ඉන්න මැඩියා නෙළුමේ සුවඳ දන්නේ නැහැ. හැබැයි පින්වත්නි කැලේ ඉන්න බඹරු මීමැස්සු ඇවිල්ලා විලේ පිපෙන නෙළුමේ රොන් අරගෙන යනවා. මලේ රොන් අරගෙන යනවා. විලේ ඉන්න මැඩියට දැනෙන්නේ මේකේ තියෙන වටිනාකම. අද අපිට වෙලා තියෙනෙත් ඒක. මෙච්චර වටින දෙයක් තියෙනවා අද තියෙනවා පින්වත්නි තරු ක්‍රම ඇවිල්ලා තියෙනවා නේද? තරු ක්‍රම තුලින් අපි දියුණු වෙමු. දියුණු වීමේ රහස් ඊළඟට ජීවිතයට විවිධ නම් වලින් කියලා ඇවිල්ලා තියෙනවා. මම ඒව දේශනා කරන්නේ.
පිනවත් මේ ඔක්කෝම කරුණු ටික තියෙනවා බුදු දහම තුළ. කල්පනා කරලා බලන්න ඕනම දරුවෙක් ආගම් ජාති බේදයකින් තොරව පුතේ පන්සිල් පද පහ රැකලා බලන්න. මේ දියුණු වීමේ රහස් සියල්ලම තියෙනවා පන්සිල් පද පහ ඇතුලේ. අමුතුවෙන් තරු ක්‍රම ගෙනල්ලා දියුණු වෙන්න ඕනේ නෑ. මානස සංවර්ධනය කරන පෞරුෂත්වයේ ගොඩනගන්න අමුතුවෙන් යන්න ඕනේ. මේ ඔක්කොම ටික තියෙනවා ජාති ආගම් ભેදයකින් තොරව කල්පනා කරලා බලන්න පින්වත්නි, කුමන ජාතියේ වුණත් සුරාවෙන් වැළකෙනවා නම් නරකක් වෙනවද? පානාති පාතා කිව්වේ පාලියෙන්නේ. අපි කියමු පරපණ නසන්න එපා කියලා සිංහලෙන්. එහෙම නැත්නම් අපි ඕක ඉංග්‍රීසි භාෂාවෙන් කියමු. එහෙම නැත්නම් වෙනත් භාෂාවකින් කියමු. නරකක් වෙනවද අනුන්ගේ ජීවිතයට හානියක් නොකර හිටියොත්? ජාති ආගම් ભેදයකින් තොරව පින්වත්නි කල්පනා කරලා බලන්න, අනුන්ගේ දෙයක් නොගෙන හිටියොත් ඒක තමන්ගේ ජීවිතයට හොඳයි. අන්න කීර්තිය පැතිරෙනු හොඳ මිනිස්සෙක් කියලා හැමෝම ප්‍රශංසා කරනු. එහෙනම් බලන්න පින්වත්නි, මේ පන්සල් පද පහ දියුණු වීමේ කරුණු පහක් කියලා අරගන්න ජීවිතයට.